අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් විලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට ශෂිවාරය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න අපි සභාගත කරන විදිහට තරංගන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න 20ක් තියෙනවා අද දවසට. පළවෙනි එක ගෞරවනීය ස්වාමින් වහන්ස මම මීට පෙර මෙවැනි එක් වැඩසටහනකට සහභාගී වී ඇත. සක්මනේදී පළමුව ඇවිදින බව දැනගෙන ඇවිදී ඉඳහිට සිටිවිල්ලක් ආවත් එය බාධාවක් නොව හොඳින් සතිය පවත්වාගෙන ටික වේලාවක් ඇවිදින විට පාද දෙකේම දනහිස සිට ඉහළට පාද දෙකම තදවන ස්වභාවයක් මෙන්ම දනහිස් දෙකද නැවෙන දිගහැරෙන ස්වභාවය අඩු බව මට දැනුණා. දිගටම සතිය පවත්වාගෙන සක්මන් කරද්දී ටික වේලාවකින් තද නිදිමත ස්වභාවයක් දැනුණා. තව ටික වේලාවකින් ගමන් වේගය ඉබේටම අඩු වුණා. හිමින් සීරුවේ සක්මනේ ටික වේලාවක් ගමන් කරද්දී වමට දකුණට තල්ලු වෙන ස්වභාවයක් දැනුණා. ඉදිරියට ගමන් කිරීමට අපහසුතාවයක් දැනුණද සතියට කිසිම බාධාවක් නොවන බවක් දැනුණා. තවත් වේලා සක්මන් කරද්දී ඉදිරියට තල්ලු වෙන ස්වභාවයක්ද දැනුණා. මෙසේ දිගටම සක්මන් කර කරා සිටිද්දී පැයක් සම්පූර්ණ වූ හේයින් නතර කළා. පර්යංකයේදී ඉඳගෙන සිටිනා ඉරියව්ව දෙස බලා සිටියා. හුස්ම වැඩ කරනවා දැනුණත් ස්පර්ශ වෙන ස්ථානයක් දැනුනේ නැහැ. වේගයෙන් වේගයක් කැරකී තියෙන බව දැනුණා. ටික වේලාවකින් වේගය ඉහළට ඇදුණා. නැවතත් කැරකෙන්න පැද්දෙන්න ගත්තා. මදක් විවේකීව හිඳ නැවත කැරකී ඉහළට ඇදුනා. මදක් විවේකීව හිඳ නැවතත් ඉහළට ඇදෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස කිහිප වතාවක්ම මෙසේ සිදුවෙනවා. කැරකී ඉහළට ඇදුනා. මදක් විවේකීව හිඳ නැවතත් ඉහළට ඇදෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස කිහිප වතාවක්ම මෙසේ සිදුවෙමින් තිබියදී පැයක් අවසන් වුණා. අවශ්‍ය උපදේශක් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ගෝර කටුක සසර දුකින් මේ භවයේම අත් මිදේවා. තෙරුවන් සරණයි. ඔය යන විදිහටම තමයි. ඒකට බය වෙන්නේ නැති එක ලොකු දෙයක්. ඔක නැවත නැවත වෙන්න දෙනකොට ඔකට තියෙන බය සැක එහෙම නැත්නම් අනිශ්චිතතාවය නැති වෙලා තමයි මේ දන්න පාර කන කෙනෙක් වගේ වෙනවා. ඒ නිසා ඔය ක්‍රමේ හරි නැවත නැවතත් වෙන නැවත නැවත සිද්ධ වෙන විදිහට දිගට භවනා රටාව පවත්වන්න කියලා තමයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආදුනික යෝගියෙක් වෙමි. ඊයේ දිනයේ ප්‍රශ්නයට අදාළව දුන් උපදේශයට අනුව පර්යංකයේ ඒ මොහොත තුල සිහිය පිහිටුවා කමඨහන ආරම්භ කළෙමි. වරහන් ඇතුලේ පංච උපාදානස්කන්ධය පිළිබඳ කමඨහන අදාළ කමඨහන වේ. නිහඬව අරමුණකින් තොරව එළඹ සිටි සිහිය ඇතිව සිටින විට සිත ගැඹුරු නිහඬ බවක ගිලී ගියා. බාධා නොවන අයුරින් ශබ්ද එන අයුරු නිරීක්ෂණය කළා. හැම ශබ්දයක්ම විදුලි කොටන විට දැනගන්නාක් මෙන් ඇසී නැතිව ගියා. අහසේ ඉරියඳිල්ලක් මෙන් ඒ සියලු ශබ්ද ඇසී මැකී ගියා. මෙසේ බලා හිඳින විට රූප උපාදානස්කන්ධයන් වේදනා සංඥා සියල්ල ඇතිවෙවි නැතිව යනු දැනුණා. ශබ්ද සුළඟේ ස්පර්ශය ආදී දේවල් කෙරෙහි දැනගනිමින් සිටි අවධානය වෙනස් වුණා. සිත එයටත් වඩා ප්‍රනීත වෙමින් ශරීරයේ දෙසට දැන ගැනීම යොමු වුණා. ශරීරයේ සියලු සංවේදනා ප්‍රකට වෙමින් පෙනී ගියා. මට දැනුනේ මුළු ශරීරයේම දඟලන පණුවන් ගුලියක් වගේ. තද ගින්දරට පැහෙන පෙන නගමින් ඉදෙන ආහාරයක් වගේ. ඒ රළු දැන ගැනීම සියුම් වුණා. නමුත් පීඩාකාරී වේදනාවක් සර්ව ශරීරයේම පවතිනු දැනුණා. එය නලියන ස්වභාවයේ දෙයක්. මම වේදනාව මෙනෙහි කළා. එය ක්‍රමයෙන් සියුම්ව නැති වුණා. කය ඉබේටම සෙලවෙන සැලෙන ගතියක් දැනුණා. එයින් දැනුනේ සැපදායක සුවයකි. ක්‍රමයෙන් එම සැපදායක සුවය ගෙවි යන බවක් දුටුවා. රූපයේත් වේදනාවේත් අනිත්‍ය දුක්ඛ අනාත්මතා ඒ තැන්හිදී ප්‍රකට වුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. මේ විදිහට පේනකොට ඒක දුකක් විදිහට බලනවා නම් දුකක් තමයි. සපක් විදිහට බලනවා නම් සපක් තමයි. ඉතින් කොයි එක හරි කමක් නැහැ. කොයි එක විදිහට බලවත් ඇති දෙයක්වත් නැහැ. මේක දිගට පවත්වන එක තමයි යෝගාවචරය කියන්නේ. සපයි කියලා මේක ආයෙල්ල ගන්න ගිහිල්ලා හම්බුනේ නැත්නම් කනගාටු වෙලා හෝ දුකයි කියලා සලුවක සාදා නැගිටලා ගියොත් භාවනාවට අනදර වෙනවා.
එන්ෂාර ඉස්සලා එක්කනා වගේම මේ පාරේ අනේක තමයි දක්ෂකම. එතකොට මේ මල දුක එමර මේ මල කරදරය පුදුමාකාර සපක් කළ අපේන වෙලාවට. සමහර ලාට මේක ඉස්පාසු කරන්න බැරි මොන විදිහින් අපේ රට බැරි දුකක් විදිහට තියෙනවා. මේ කොයි ද පැත්තකට හිත ගොඩ පෙරක තොරකන් දුන්නත් දිගට පවත්තන්. දිගට පවත්තනට ඕක තමයි අතේ අතතර වෙන සේවකෙක් දාතේක් වාලෙක් වගේ ඉන්න පටන් ගන්නවා. එතකන් දිගට යන්න දෙන එකයි කරන්න ඕනේ. පින්වත් ස්වාමින් වහන්ස, මා ලබාගත් අත්දැකීම් පහත විස්තර කරමි. පර්යංකය, ඔබ වහන්සේගේ මූල කර්මස්ථානය අනුව පිළිපදිමි. ආනාපාන සතිය වැඩුවෙමි. විනාඩි 20කට පමණ පසුව මා ඉදිරියේ දීප්තිමත් එළියක් විනාඩි 40ක් පමණ පැවතුණි. මෙය සතියට අදාළ නොවන බව වැටහුණි. එවිට නැවතත් මූල කර්මස්ථානයට සිත තිබූ බව, තවදුරටත් එයම භාවනා කරගෙන ගියෙමි. මෙහිදී විශේෂ වූයේ මාගේ අතේ සහ කකුලේ සියලු වේදනාවන් පහව ගියේය. ඔබ වහන්සේට නමස්කාර වේවා. සක්මන් භාවනාව, ඔබ වහන්සේගේ මූල කර්ම උපදේශ අනුව සක්මනේ යෙදෙන විට මා ඉදිරියෙන් මීටර 3ක් පමණ සුදු අවකාශයක් දුටුවෙමි. ඒ අවස්ථාවේදී මූල කර්ම උපදේශ අනුව සිත පිහිටා තිබූ බව වැටහුණි. ප්‍රශ්නය, මෙය තවදුරටත් කරගෙන යාම සඳහා උපදේශයක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. මේ දෙකේම මූල කර්මත්තානේ පිළිබඳ කිසිම තොරතුරක් වார்த்தාවට ඇතුල් කරලා නැහැ. ඒ නිසා ඒක පිළිලා නැහැ, නැත්නම් පිළිලා ඒක වார்த்தාවට ඇතුල් කළිතුවා දන්නේ නැහැ. මේ වார்த்தාවට ආශ්‍රව ප්‍රසවාසයේ හිටියානම්, නැත්නම් ආශ්‍රව ප්‍රසවාසයට ආවනම් මොකද්ද ආශ්‍රව ප්‍රසවාසයේ කියලා කියන්නේ, කොහොමද දන්නේ ආවයි කියලා, අන්නේ තොරතුරු දාන්න ඉගෙනගත් භාවනා තව ඔයිට වැඩි ප්‍රණීත වෙනවා. උටදී සිහුම් වෙන පටන් ගන්න නිසා කමඨහන් වார்த்தාවට හැකිතාක් දුරට ඇස්පනා පිට පේන විශේෂම මූල කර්මස්ථානයේ සම්බන්ධ තොරතුරු ඇතුල් කිරීමට ශීෂෙන් හිතර ගන්න. එතකොට මේට වැඩිය භාවනා ජවයක් එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, පාද නමස්කාරයෙන් යුතුව මෙම ප්‍රකාශය කිරීමට අවසර පතමි. මෙවර පර්යංක භාවනාවේදී ඉතාමත් සෞම්‍ය ශුන්‍ය පරිසරයක කාලය ගතවන අතර එක් විටම එම පරිසරයේ එක් කොටසක් විනිවිද යන ආලෝක කදම්බයක්ද, එම ආලෝක කදම්බයේ විසිරෙන යම් අංශු කොටස්ද නිරීක්ෂණය කළෙමි. ඊයේ දින ධර්ම දේශනාවේදී එම කමඨහන පිරිසිදු වූ බව උපේක්ෂා සහගතව ප්‍රකාශ කරමි. මීට පෙරද වරින් වර පර්යංකයේදී සෞම්‍ය ආලෝක පරිසරයේදී බෝලයක් වැනි විනිවිද යන ආලෝක කොටසක එකට ඇලී තිබෙන දුඹුරු පාට අංශු නිරීක්ෂණය කළෙමි. එම අංශු විසිරී යන ආලෝක කදම්බයේදී ඒ දැනුනේ කෝඳුරු වැලකට අතින් තට්ටු කළ විට කෝඳුරුවන් විසිරී නැවත එකතු වී සිටින පරිද්දෙනි. අප කෙරේ මහත් අනුකම්පාවෙන් අනුශාසනා කරන ඔබ වහන්සේගේ ශාසනික ක්‍රියා චිරාත් කාලයක් ඉහෙන් ඉටු කර ගැනීමට හැකි වේවායි පතමි. තෙරුවන් සරණ වේවා. හොඳයි, යෝගේ පොදිය එකතු වුණාට පස්සේ අපි එක එක නම් කියනවා. ඒකට තමයි මේ සම්මත ලෝකෙම වෙන්නේ. නමුත් අංශු වශයෙන් බැලුවොත් ඒවා කඩලා බෙදලා අංශු වශයෙන් බලන්න ගියොත් එහෙම එන්නේ වෙනස් වෙන ගතියයි අනිත්‍ය තමයි වැඩෙන්න පන. ඒ නිසා අපි උංගෙ වෙලාට අර පොදිය බලන්නේ නිච්ච සංඥාව ගන්න. පොදිය ලිහලා බැලුවොත් ලිහන විනාවේකට සාදර වුණොත් ඒක බහා වෙනස් වෙන පුංචි පුංචි කෝඳුරු වගේ අංශු රාශියක් තමයි මේකේ තියෙන්නේ. අන්න ඒකට අනුග්‍රහ කරමින් පුළු පුළුවන් වෙලාවට ඉදිරියට යන්න බන්නේ කොහොඳයි. මේක උපදේශයක් ඉල්ලලා ලියපු ලිපියක් නෙවෙයි. මේ අවස්ථාවට මම හිතිච්ච දේ මේ කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, දීර්ඝ කාලයක් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි භාවනාවේ යෙදෙන යෝගියෙක් වෙමි. මෙවර පර්යංක භාවනාවේදී සෞම්‍ය සඳ එළිය වැනි පරිසරයක ඉතාමත් ශුන්‍ය භාවයෙන් යුතුව සිටීමට හැකි විය. වරහන් ඇතුලේ මුළු අදිෂ්ඨාන කළ භාවනා කාලය තුලම මේ ආකාරයට නිවසේදීද පර්යංකය ගත කිරීමට අවස්ථා ලැබී ඇත.
මෙවන් භාවනා වැඩසටහනකට සහභාගී වීමට ලැබුණේ අවුරුදු දෙකක පමණ කාලයකට පසුවය. මෙවර පරයන්ක භාවනාවේදී සෞම්‍ය ශුන්‍ය පරිසරයේදී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ රුව ගොඩනැගී විනාශ වී කිසිවක් ඉතුරු නැතිව අවසන් වෙන බව අත්විඳෙමි. එම බුදුරුවේ අසිරිය ආශ්චර්යමත්ය. තවද එම ආකාරයෙන්ම සෞම්‍ය ශුන්‍ය පරිසරයේදී පරයන්කයේ සිටියදීම මුළු ශරීරයේම උණුසුම් බවක් දහඩිය දමන බවක් හා දෑසින් කඳුළු කඩා හැලෙන බවක් පසක් කළෙමි. මේ අනිත්‍ය ලක්ෂණය හා ධාතුන්ගේ ප්‍රകൃතියයි පසක් කළෙමි. සක්මන් භාවනාවේදී වම් කකුල පහසුවෙන්ද දකුණු කකුල බරටද අඩිය තැබෙන බව පසක් කළෙමි. සක්මන් භාවනාවේදී කකුල් දෙකේම හිරියැරෙන ගතියක් දැනෙන අතර එය සක්මන් කිරීමට බාධාවක් වුණත් වීරයෙන් දිගටම සක්මන් කාලය ගත කරමි. භාවනාවේ දියුණුවට උපදෙස් පතමින් පාද නමස්කාර කරමි. තෙරුවන් සරණ වේවා. පසු කොටසක් එකතු කළා තියෙනවා. තවද මෙලෙස පර්යංක භාවනාවේ යෙදෙන විට දීර්ඝ කාලයකට පසු දිග හුස්ම රැල්ලක් නිරීක්ෂණය කිරීමට හැකි විය. එලෙසම පර්යංක කාලය තුලදී සාමාන්‍ය ජීවිතයේ දැනෙන කිසිම වේදනාවක් නොදැනෙන බවද නිරීක්ෂණය කළෙමි. ඒ වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා මොකෙන්ද නිරීක්ෂණය කරන්න කියලා ප්‍රශ්න ඇහුවොත් එහෙම ලියුම්කාරය අමාරු වැඩනවා. නැත්නම් ලියුම්කාරිය අමාරු වැඩනවා. මොකද වේදනාවක් තියෙනවා නම් නිරීක්ෂණය කරන්න පුළුවන් තියෙනවා. නැති බව කොහොමද දන්නේ? ඒක මහා අභියෝගය කරන්න පුළුවන් එකක් නෙවෙයි. නැත්නම් නිෂේධනය කරන්න නෙවෙයි. නමුත් ඒ දැනෙන්නේ කොහොමද කියලා බැලුවොත් අමුතුම ඇහැට කණ්ඩ තියෙන නාසයට දැනෙන එකක් නෙවෙයි. යමක් තියෙන බව දැනෙන එක නම් දැනෙන්නේ ඇහැට කණ්ඩ තියෙන නාසයට තමයි. යමක් නැති බව දන්නේ අමුතුම දැනීමක්. ඉතින් ඒකනේ පුළුවන් තරම් බලන්න ඕනේ තියෙන දේ ඔක්කොම දන්නකොට නොදන්න දේ, නොපෙන්නන දේ ඉබේම කොටු වෙනවා. එයා පේන්න පටන් ගන්නවා. නිසා මතුවෙන හැම දෙෙම හොඳට මෙනෙහි කරලා ඒක බලනකොට වේදනා මෙනෙහි කිරීමේ දක්ෂකම ඇතුව එනේ වේදනා මෙනෙහි කරනකොට වේදනා නැති වෙලාවත් අහුවෙනවා. එතකොට තමයි ගමනක් පටන් අරගන්නේ, ආධ්‍යාත්මේ පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා මේ පැය පුරාවට මේ වගේ සෞම්‍යකතිය තියෙනවනම් පොඩ පොඩ ඉඳගෙන ඉන්න වෙලාව වැඩි කරන්න. නාඩි පහ පහ වැඩි කරන්න. ඒකෙ මේ නිතරම සක්මනක් කරලම පරියන්කය කරන පුරුද්ද තියාගන්න. එතකොට මේක මේ වශී කරගන්න පුළුවන්. කියලා ගන්න පුළුවන් මට්ටමට එන් පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රතිපදාව මේ ක්‍රමේ දිගටම හිතේ තියාගන්න, තියාගෙන පරියන්කයේ වශයෙන් ටික ටික වැඩි කරන්න බලන්න. දවසකට විනාඩි 5කට වැඩි කරන්න අපි කොහොඳට තහවුරු වෙනකන් තව විනාඩි 5ක් වැඩි කරන්න එපා. ටික ටික වැඩි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව අද දින උදයේ වැලිමලුවේ සක්මන් භාවනාව ඇරඹීමි. අදිෂ්ඨාන ශක්තිය පිහිටුවා වම දකුණ ලෙස පියවර 20ක් 30ක් පමණ සක්මන් කළෙමි. මලුවේ ඇති තිත ගතිය, රළු සහ සුමුදු ගතියත් නිරීක්ෂණය කළෙමි. වැඩි වේලාවක් යාමට පෙර පාද එකතැන කැරකෙවෙන ආකාරයත් එකකින් එකක් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි ආකාරයක් අද්දුටුවෙමි. මට දැනුනේ මා වයින් කළ බෝනික්ෙක් මෙන් වර එක හිමිහිටද වර එක වේගෙන්ද මළුව කරා යන ආකාරයයි. වැලි මළුව පිටුපසටත් මා ඉදිරියටත් ගමන් කරන ආකාරයක් දැනුනි. සතිය හොඳින් ඇති බව වටහා ගත්තෙමි. මේ தත්වේ මිනිත්තු 20ක් පමණ පැවතුනි. මා මේ ආශ්චර්යමත් සිද්ධිය දෙස සතුටෙන් බලා සිටිමි. මේ නිරීක්ෂණය භාවනාව දියුණු කර ගැනීමට උපයෝගී වන්නේ කෙසේදයි පහදා දෙන්න. පර්යංක භාවනාව ඊයේ දින ධර්මදේශනාවෙන් පසුව කළ පර්යංක භාවනාවේ විස්තර මෙසේ සටහන් කරමි. මා පර්යංක භාවනාවට මූලික අරමුණ කරගන්නේ මා හිඳිනා ඉරියව්වයි. තැන්පත් වීමෙන් පසු මා හිඳිනා ඉරියව්ව මෙනෙහි කළෙමි. පොළවේ වදිනා ස්ථානවල සටහන් සහ ආකාර මෙනෙහි කළෙමි. සතිමත් වීමට වැඩි වේලාවක් ගියේ නැත. උදකලා තැනකට පැමිණි බව වටහා ගතිමි. ඉන්පසු සුළු වේදනාවනුත් කම්පන චංචල මෙන්ම සමට යටින් පොරිපු පුරන්නාක් වැනි දෙයකුත් නිරීක්ෂණය කළෙමි. සිත මේ අවස්ථාවේ තීරණයක් ගත් බව දැනුනි. ඒ වේදනාවන්ට අන් සියල්ල අභිබවා යාමට ඉඩ දුන් බවකි. මුළු ගතම වේදනාවෙන් පෙලා ගන්නා බවක් දුටිමි. හරියටම පිඹුරෙක් මා ශරීරයේ වෙලා ගත්තාක් මෙනි. මේ ආකාරයේ පර්යංක කිහිපයක්ම පසුගිය
දිනවල අද්දුටු නිසා මම මේ தത്വයට මුහුණ දීමට සූදානමින් සිටියෙමි. මම ඔබ වහන්සේ කියා දුන් පරිදි වේදනාව තුලින් ආශ්වාස ප්‍රස්වාසයේ දෙස බැලුවෙමි. ආශ්වාසයට වඩා ප්‍රස්වාසයේ ප්‍රකට විය. සමහර විට දුර තිබෙන ලෙසද විටක ළඟ තිබෙන බවද දැනුනි. හුස්ම රැලි කිහිපයක් පමණක් මෙන් නැති වී ගියේය. වේදනාවන්ද මේ සමග ලිහිල් වී ගියත් නැවත නැවත හැම දෙයක්ම පර්යංකේ පුරා අද්දුටුවෙමි. මා මෙවැනි අවස්ථා 8ක් 10ක්ම පර්යංකේ පුරා නිරීක්ෂණය කළෙමි. සෑහෙන වේලාවකට පසු කය නිසල්මන් වී හුදකලා විය. තවද හුදකලා වී සිටිනා විට සිත වෙන තැනකට ගමන් කර තරමක් වේලාවකට පසු ආපසු ආවාක් මෙන් දැනි. කොතනකට ගියාදයි මම නොදනිමි. මේ අවස්ථාවේ මා හොඳ අවදියෙන් පසු වෙන බවත් හිත ලීන වී නොමැති බවත් මම දනිමි. කරුණාවෙන් මේ தત્ත්වය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒ අන්තිමට විස්තර කරන தત્තර ගියාට පස්සේ ඒකට දෙන්න නමක් නැතු යන. මොකද්ද මේකට කියන්නේ කියලා නම් හොඳට අත්දකින්නවා. එක 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 දේවල් එනවා මේ අලුත්ම විවිධාකාර විවිධ සටහන් එනවා. ඒකට නම් වරන් දෙන්න යන්න එපා. මොකද මේ සංඥාව ගෙවෙන වෙලාව මේකට මේක කියන්න ඕන කියන සංඥාවක් දාන්න බෑ. ඒකට දාලා ඉවරනකොට වෙන එකක් වෙනවා. ආන්නේ විදිහට ගෙවියට යන වෙලාවයි නම් ලකුණු ස්ථැබීම සහ ලකුණු අනු අඳුන ගැනීම කරන්න බෑ. ඒ කියන්නේ රූපේ රූප සංඥාවක් බාට වොඳ වෙන්න පටන් ගන්නවා. එතන නම් වඩන් කියන්න යන්න එපා. මිනී කරන්න යන්න එපා. ඒකට එහෙම යන්න අරින්න. ඒක සක්මණ පිළිබඳව අවසානයේ මේක කොහොමද භාවනාවට උදව් කරන්නේ කියන ප්‍රශ්නයක් එකට අකෘතිම ප්‍රශ්නයක්. කෙසේනෝ සක්මණේ ඉන්න ආදාකල් වෙනදී දන්නවනම් සතිය ලැබිලා තියෙනවනම් ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා පේන පේන දේ මුන්ද නරකෝ හරි වැරදි බලන්න යන්න එපා. මතු වෙන දේ එළඹ සිටිනවන මූණ දෙනවන අප්‍රමාද වෙනවන ඒක වැඩිවීමක් වෙනවන ඒකට අපි භවනා ජීවන කියලා කියමු. ඇත්තටම භවනා ජීවනත් වඩා ඒකට සතිය ජීවනක් කියලා කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන ඔබ වහන්සේගේ උපදේශ පරිදි දිගටම කරමි. පර්යංකයේදී හුස්ම රැල්ල හොඳින් අත්විඳිමි. එහි ඇතිවීම නැතිවීම චක්‍ර කිහිපයක් නිරීක්ෂණය කළෙමි. අරමුණට හිත පිහිටුවා ගත හැකිය. ඔබ වහන්සේ ඊයේ දිනයේදී උපදෙස් දුන් පරිදි බොහෝ චක්‍ර බැලීමේ අවශ්‍යතාවයෙන් හිත පෙළෙන නිසාද ගැස්මක් හෝ ලොකු සුසුමක් සමග දිගට කරගෙන යාමට ඉඩ නොලැබේ. මෙය භාවනාවේ ඇති අනිත්‍ය බවද නොයසේනම් පසුබෑමක්දයි පහදා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා. විස්තරේ මොකද්ද? විස්තරේ හොඳට කියනවා නම් පරියන්කේ උනේ කියලා ඒකට නම් සාකච්ඡාවට ලක් කරන්න බුණා. මේ විතරමදි නිසා එක්කෝ ඉදිරිපත් කරන පරියන්කේ මොකද උනේ කියලා බලාපොරොත්තු වෙනම දෙයක්. චක්‍රවැඩියෙන් බලාපොරොත්තු නම් කියන්නේ වෙනම දෙයක්. නමුත් සිද්ධ වෙච්ච දේ විස්තර වෙලා නැති නිසා මට අමාරුයි අදහස් ප්‍රකාශ කරන්න. කැමති නම් මේ වෙලාවෙම ඉදිරිපත් කරලා වෙච්ච දේ කියන පරියන්කේදී නැත්තම් හොඳට පැහැදිලිව කොමට අහන් වර්තා ටික ඇතුළු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. නැයි ගෞරවනීය ස්වාමින් වහන්ස, ඊයේ දිනයේදී ධර්මදේශනාවෙන් පසුව පැවැත් වූ පර්යංක සහ සක්මන් භාවනාවේ අත්දැකීම් නිරීක්ෂණය පහත සඳහන් කරමි. පර්යංක භාවනාව මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. පර්යංකයේ හොඳින් පට්ටල් වී මම දැන් මෙතන සිහි කරමින් කයෙහි සිත තැම්පත් කළෙමි. විනාඩි කීපයකින් සිහින්ව ඇදී යන ආශ්වාසයේද ප්‍රස්වාසයේද නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රස්වාස දෙකම ඉතාමත් සියුම් විය. ඒ අතරතුර හිසෙහි සුළු බරගතියක්ද, තෙරපුමක්ද, තදවන ගතියක්ද මතුවිය. එය ක්‍රමයෙන් වර්ධනය විය. ඉන්පසුව හිසේ සෑම තැනම දුවන විදුලි ධාරාවක් මෙන්ද හිරිවැටෙන ගතියක් ලෙසින්ද වහා ඇතිවෙමින් නැතිවෙමින් පවතින කම්පන චංචල තරංග මාලාවක් දුවයි. තරංග මාලාවක් දුවන ආකාරයේ නිරීක්ෂණය විය. ඒ තත්ත්වය නිරීක්ෂණය කළද මගේ සතිය ඉතාම හොඳින් පැවති බව මම දැනගතිමි. අවට විවිධ ශබ්ද ආදී ඇසුණත් මගේ සතියට බාධාවක් නොවිය.
හිසේ හටගත් චංචල කම්පන ස්වභාවය දිගටම පවතින නිසා පය භාගයකට පසුව පර්යංකයෙන් නැගිට සක්මනට ගියමි. සක්මන් භාවනාව මුල් විනාඩි 5ක පමණ කාලයක් එහාට මෙහාට සක්මන් කර දෙපයේ පතුල්වල සිත පිහිටුවා ගනිමින් සතියෙන් යුක්තව සක්මන් භාවනාව කරගෙන ගියමි. නැවතත් පර්යංකයේදී මෙන් හිසේ චංචල කම්පන තරංග දිවීම් ඇතිවි නැතිවි වහවහ බිනී යාම ආරම්භ විය. පියවරෙහි සතිය පැවැත්වීම දිගටම සතියෙන් සිදු වූ අතර පර්යංකයේදී මෙන් නොව හිසේ කම්පන ස්වභාවය අඩු වේගයකින් සිදු විය. පැය භාගයකින් පසුව නැවත මම පර්යංකයේ හිඳ ගතිමි. පෙරදී මෙන් චංචල කම්පන ස්වභාවය හිසේ මතුවිය. සිත සතිමත්ය. නැවත පැය භාගයකින් පමණ පර්යංකයෙන් නැගිට සක්මනට ගියෙමි. එම සක්මන් වාරයේදී හිසේ පැවති කම්පන චංචල ස්වභාවය නැතිවිය. මේ සම්බන්ධව කාරුණිකව උපදේශයක් අයදිමි. මේක ඉක්මනට සක්මන පර්යංකේ මාරු කරන ගතියක් තමයි පේන්නේ තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව චංචල කම්පන තිබුණත් සතියේ තියෙනවා නම් චංචල කම්පනකම මත සතිය පවත්තන්ඩ නැගිටලා වෙන ඉරියව්වට යනට වැඩිය දිගට පවත්වන්න තරම් අදිෂ්ඨාන කරගෙන වාඩි වෙන්න. එතකොට සතිය වැඩෙනවා. එතකොට තෝ ඉරියව් මාරු නොකළත් ඔය වැඩේ වෙනවා. එනිසා ඉරියව් මාරු කරොත් එන්නේ අදිෂ්ඨාන ශක්තිය කැරෙනවා. ඒක නිසා ඉරියව් මාරු කරන්නේ නැතුව සතිය තියෙනවා නම් සතියේ කම්පන චංචල අහුවෙනවා නම් ඒක ගොරෝසුණත් රළු වුණත් ඒක සතියේ ආනිසංසයක් වශයෙන් තලකලා ඉරියව් මාරු නොකර දිගට යන එක තමයි මේ වෙලාවේදී උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. පින්කිතක් බඳු වූ ගුරු දේවයාණෙනි, මම ඊයේ රාත්‍රියේ සක්මණෙන් පසු පර්යංකයෙහි වාඩි වුනිමි. මූලික උපදේශ පරිදි කය සකසාගෙන දිනෙත් පියා ඇසිල්ලක් ගිය පමණින් මදක් උණුසුම්ව දකුණු නාසිකාග්‍රයේ කෙළවරෙහි දෙවටි පිටව ගිය කෙටි සුලන් රැල්ලෙන් මූල කර්මස්ථානයේ මුදුන්පත් වීම වටහා ගත්තෙමි. ඉන්පසු වාර 20කට වැඩි ප්‍රමාණයක් ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන වෙනම නිරීක්ෂණය කළෙමි. වරහන් ඇතුලේ මූල කර්මස්ථානෙහිම සිත පිහිටුවා සුලන් රැල්ලෙහි සිසිල් බව, උණුසුම් බව, දීර්ඝ බව, කෙටි බව, ගැටෙන ස්ථාන සහ වමද දකුණද යන නාස්පුඩු වලින්ද යන වග. මේ අතර මගේ වම්පපු ප්‍රදේශයේ ඉදිරිපසින් සහ පසුපසින් දඬු අඬුවකට තබා ටික ටික තද කරන්නාක් මෙන් ඉවසිය නොහැකි වේදනාවක්ද දෙපා තදින් හිරිවැටෙන ගතියක්ද දැනෙන්නට විය. ඒ අතරට නොයෙක් අයුරේ ශබ්දයන්ද ඇසෙන්නට විය. එහෙත් මා මූල කර්මස්ථානෙහිම සිත පිහිටුවාගෙන දැඩි වේදනාවක් යනුවෙන් වාර කිහිපයක්ම මෙනෙහි කළෙමි. සුළු වේලාවකින් මා ඉදිරියේ මාගේම ප්‍රතිබිම්බයම දැర్శණය විය. චලන රූප පෙලක් මෙන් පිළිම් පෙලට ආ මිනිස් රූප රැසක් මා ඉදිරියේහි වරහන් ඇතුළේ ඊතා වයසට ගිය කෙස් හැලී මස් හැලී ෂණිකව ඇට කැබලි බවට පත් විය. ඒ මොහොතේ සිට කීප අවස්ථාවක් අනිත්‍යයි ලෙස මෙනෙහි කළෙමි. වරහන් ඇතුළේ මේ අතර පෙර දැනුණු අධික වේදනාවන් පහව ගොස් ශබ්ද පමණක් ඇසුනි. එහෙත් ඒවාට ඇලීමට ගැටීමට නොගියෙමි. මා ඉදිරිපස කැබලි වූ ඇටගොඩ ගැසුණු බවක් නොවිය. විසිරී ගොස් නැති විය. තවත් මොහොතකින් සුදු වර්ණයෙන් යුත් මිනිස් රූප රැසක් සජීවී ලෙස එකම දිශාවකට විශාල පරාසයක ගමන් කර යනු පෙනුනි. වරහන් ඇතුළේ ශරීර ඉතාම කුඩාය. විසිරුණු කඩිගුලක මෙන් ප්‍රමාණය මිනිය නොහැක. ක්‍රමයෙන් එම ප්‍රදේශය සෝදාපාලුවගේ දුඹුරුවන් හිස් ප්‍රදේශයක් විය. මා එහි තනි වූ බවක් දැනුනි. මට භාවනා ශාලාවේ සිටියත් දැනුනේ හිස් අවකාශයක සිටින බවකි. ආනාපානයද නැවතී ඇති බව දැනුනි. මූල කර්මස්ථානයේම සිත රැඳී තිබුණු බැවින් වරින් වර ඉතා කෙටි සුලන් රැල්ලක් පිටවන බව පමණක් දැනුනි. බයගතියක් දැඩි සතුටක් නොමැතිව මා සැහැල්ලුවෙන් බොහෝ වේලාවක් වරහන් ඇතුළේ විනාඩි 50ක් පමණ මෙසේ ගත කළෙමි. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ ධර්මදේශනයේ යම් යම් අන්තර්ගතයන් මෙසේ ආවර්ජනය වූවාද නැත්නම් භාවනාව තුළ ඇති වූ යම් ඵලයක්ද යන්න පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. නැවත නැවත කරනකොට ඒකම දිද්ද වෙනවනම් භාවනාවේ ඵලයක්.
එහෙම නැතු ආය සිද්ධ වෙන්නේ නැතු ගියා නම් භාවනා බණ අහපු නිසා වෙච්චයක් කියලා කියන්න පුළුවන්. ඔය එක්ක ඉරුවත් කරන්න තියෙන්නේ ඔකටම සද්ද නැවත වෙන්න දෙන්න අනුපස්සනා කරන්න. ඒකෙන් තමයි අපි උර ගාලා බලන්නේ මේක ඇත්ත ප්‍රත්‍යක්ෂයක්ද නැත්නම් හිතට ආපු හිතලුවක්ද කියලා. නිසා එහෙම හදියනවා හෝ ඉදිරියට යනවා දකින්නකොට අධිෂ්ඨාන ශක්තිය දිගට කිරීම තමයි අපි භාවනාට කරන අනුග්‍රහය. ගරු ස්වාමින් වහන්ස, ටික කලක සිට ඔබ වහන්සේගේ ගුරු උපදෙස් අනුව භාවනා කරන අයෙක්මි. සක්මන් භාවනාව පටන් ගැනීමේදී පළමුව අවට පරිසරයේ හොඳින් නරඹා ශබ්දවලට ඇහුම්කන් දෙමි. වම දකුණ කියා මෙනෙහි කරමින් සක්මන් භාවනාව ආරම්භ කරනවා. ඉතා කෙටි වේලාවකින් පොළවේ හා යටිපතුලේ ධාතු ගුණ අවබෝධ වෙනවා. ටික වේලාවකින් ඉබේම සක්මන සිදුවෙනවා. මේ වන විට ඔළුව ප්‍රදේශයේ හිරි වැටෙන්න පටන් ගන්නවා. ශබ්ද ඇසීමකින් තොරයි. රූප පෙනුනත් බොඳ වී ඇත. ඇස් දෙක ඉබේම වැසෙනවා. ඔළුවේ හිරි ගතිය එක තැන එකතු වෙනවා. හරියට සැරව ගෙඩියක ගතිගුණ පෙන්නුම් කරනවා. පුපුරලා යනවා නම් හොඳයි කියලා හිතෙනවා. සිතවිල්ලක් හෝ ගැස්සිල්ලක් ආවිට එම ගෙඩිය තුනී වී ගොස් නැවත පියවි තත්වයට පත් වෙනවා. සක්මන් භාවනාවෙන් පසු ආනාපාන සති භාවනාවට වාඩි වෙනවා. පළමුව කයට සිත යොදනවා. ඔළුව ඇතුලේ නලියන හා ගැහෙන ස්වභාවයත්, ශරීරයේ සමහර කොටස්වල නලියන ගැහෙන ස්වභාවයත් අත්විඳිනවා. ආනාපානයට සිත යොමු කළ විට ඉතා තුනී සෙවනැල්ලක ආකාරයට ආශ්වාසය පෙනෙනවා. එහි දූවිලි ගොඩක් විසිරුණු ආකාරයකුත් පෙනෙනවා. ප්‍රශ්වාසයේ දැනුණත් එය ඊතරම් ප්‍රකට නැහැ. මෙසේ ශ්වසන රැලි දෙකක් තුනක් පසු නොපෙනී යනවා. ඔළුව ඇතුලේ නලියන ගැහෙන ගතිය වැඩියෙන් දැනෙනවා. හරියට මුළු ඔළුවම පණුවන්ගෙන් පිරීලා වගේ. නමුත් සුළු වේලාවකින් ඇස් දෙක තදවන ආකාරයකුත්, ඒ එක්කම මා පර්යංකෙන් එසවෙන ගතියකුත් දැනෙනවා. ඉතා සැහැල්ලුයි. හරියට සුලි සුළඟකට අසුණා වාගේ. අල්ලා ගන්න කිසිම දෙයක්ුත් නැහැ. ශරීරයේ හොයා ගන්නවත් නැහැ. නමුත් සතිය බලවත් බව දැනෙනවා. දීර්ඝ හුස්මක් සමග මෙයින් අත්මිදෙනවා. මේ ආකාරයට එක පර්යංකයකදී දෙතුන් වතාවක් සිදු වෙනවා. නමුත් විනාඩි 35ක් පමණ ගිය පසු කකුලේ වේදනාවන් පටන් ගන්නවා. ඊට පසු අර විදිහට වෙන්නේ නැහැ. වේදනාව හෙමින් පටන්ගෙන ඉතා තදින් දැනෙන්නටත් අවසානයේ දන හිසේ එක් ලක්ෂයකට තදවීමටත් පටන් ගත්තා. ඉවසා ගන්නම බැ. කොච්චර තදට දැනෙනවාද කියනවා නම් කටට තිත්තකුත් එනවා. මේ හරහා යන්න අවශ්‍ය වුණත් ඒ වෙනුවෙන් පර්යංක භාවනාවන්ට මුහුණ දෙන්න ස්වාමීනාන්සේ වචනේ පැහැදිලි නෑ. මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊයේ පර්යංක භාවනාවකදී අර විදිහටම සිද්ධ වුණා. වේදනාව එක කකුලක් මදිවට දෙකටම ආවා. වීරය වඩාගෙන ඒ දෙස බලා සිටියා. එකපාරටම කටට දැනෙන තිත්ත රස විසිරි මිහිරි රසයක් බවට පත් වුණා. කකුලේ වේදනාවේ ඇතිවීම පැවතීම හා නැතිවීම හොඳින් දැක්කා. හිතට ලොකු සතුටක් ඇති වුණා. ඊළඟ පර්යංකයේදී ඊතා කුඩාවට වේදනාව ආවා. හවස පර්යංකයේදී වේදනාව ආවෙම නැහැ. මුල සිටම සිත හා කය සැහැල්ලුයි වෙනදාටත් වඩා. ක්‍රමයෙන් එම සැහැල්ලු ගතිය වැඩි වුණා. සිත ප්‍රබෝධයෙන් පිරුණා. කය තව තවත් සැහැල්ලු වුණා. මට දැනුනේ ගැඹුරු මුහුදේ පිහිනන මාළුවෙක් වගේ. ගරු ස්වාමීන් වහන්ස, වර්තමාන තත්වය මෙයයි. ඉදිරි භාවනා කටයුතු සඳහා මෙහි අඩුපාඩු සකස් කර අනුශාසනාවක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ පතමි. උස කන්දක් නැග්ගොත් ඊට පස්සේ දිග පල්ලමක් අහුවෙනවා. ඔගේ පරියන්කේදී උන්ත වේදනාවක් කරා ගියොත් අමාරුයි තිත්තයි කියොත් ඊටසේ විශාල ඥානයක් විශාල පහසුවක් ලැබෙනවා. ඉතින් දුක ආවට පස්සේ නතර කරලා gedera ගියොත් විඳවටික විතරයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ඒක මුදුන්පත් වෙනකන් එහා පැත්තේ ඉවරනකන් යන්න පුදුමාකාරයේ කලසක් අවශ්‍යයි. ගියොත් ඒ බිඳපු ගෙව ප්‍රමාණයට හරියන්නේ එහා පැත්තේ තියෙනවා විශේෂ ඥාන තම් පහසුකම්. ඒක හම්බ වෙන්නේ මේ වේදන ආරායනායක තමයි. ඒ නිසා පැමිණි දුක් පැනිරායි කියලා
මේ වේදනාව පැමිණෙන්නේ භවනා දියුණුවක පෙරලකුණක් වශයෙන් කලකලා පුළු පුළුවන් පමණ වේදනාව විඳින්න 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 සමංගේ ප්‍රතිශක්තිය මෝරණ ගතිය එහෙම නැත්නම් දෙයකට මුහුණ දීමේ ශක්තිය වැඩි වෙන පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ඊයේ කළ ධර්මදේශනාව අවස්ථාවේ මට ඇති වූ ප්‍රශ්නයක් පිළිබඳ ලියන්නට සිතුවෙමි. ඔබ වහන්සේගේ සෑම ධර්මදේශනාවක් අවසානයේම සෑම කෙනෙකුටම සිතෙන්නේ තමන්ට කළ ධර්මදේශනාවක් ලෙස බව කනවැකුණාසේම මටද එසේමය. එහෙත් ඔබ වහන්සේ ඊයේ කළ ධර්මදේශනාව කිරීමට නියමිත දිනය එනතුරු මා සිටියේ මා බලා සිටියේ නොයවසිලිවන්තවය. එම ධර්මදේශනාව කනට මී පැනිසේය. පසුගිය දිනක මා භාවනාවේ ලැබූ අත්දැකීම් ලිවීමට ඔබ වහන්සේගේ අවසර පතමි. මා පර්යංකයට වාඩි වූයේ ශබ්දයේ ඇති පරිසරයක උවද එයට ප්‍රතිචාරයක් නොමැතිව ඉතා සුළු මොහොතකින් සිත ඒකාග්‍රතාවයට පත්වී කය මනස සැහැල්ලු විය. අරමුණේ සතිය හොඳින් පැවති අතර ටික වේලාවකින් කය තිබුණු බව හැඟුණත් කයේ උඩ කොටස මලමිනියක් සේවිය. තද සුළඟට ඒමේ අතට පැද්දෙන වරහන් ඇතුළේ පණ නැති දණ්ඩක්සේ හොඳින් දැනුණු අතර ඒ අවස්ථාවේ ගත කළ විනාඩි 30ක පමණ කාලය කයේ මනසේ මා මෙතෙක් ජීවිතයේ නොලැබ ප්‍රීති සුඛයක් ඇති වුණා. හරියට කාන්දමක් මෙන් එයින් මිදෙන්නට සිත දුන්නේ නැහැ. කෙනෙක් ඇවිත් කතා කළ නිසා භාවනාවෙන් මිදෙන්නට සිදු වුණා. ඒ අවස්ථාවේ මා ලැබූ ඒ ප්‍රීති සුඛය මතකයෙන් ගිලී නොයයි. මට ධානයක් පිළිබඳ දැනීමක් නොමැති වුවත් එම අවස්ථාවේ මට සිතුනේ මෙය ධාන සුඛයද කියායි. කයේ ප්‍රීති ප්‍රමෝදයක් සමග භාවනාවට වාඩි වෙන අවස්ථා එයට පෙරද මෙම කාලය තුලද අත්විඳිමි. එහෙත් එදින ලැබූ අසීමිත සුවය නැවත අත්නවින්දෙමි. මා යන්නේ නිවන අරමුණු කරගෙන බැවින් එම සුවය උපේක්ෂා සහගතව විඳීමට උත්සාහ ගතිමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි භාවනාවේදී පෙරට වඩා මේ අවස්ථාව වන විට සතිය ඇතත් අරමුණේ වෙනස් වීම වරින් වර සිදුවන බවත් අරමුණට සිත නැවත ගැනීමට වීරය කරන බවත් පෙරදින ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කළෙමි. නිවන කරා යන භාවනාවේ නිවැරදි මාර්ගය මුල සිට මේ දක්වා ඔබ වහන්සේගේ දේශනා යටතේ කරගෙන යන අතර වරහන් ඇතුලේ අවුරුද්දක් පමණ නිරතුරුවම ලැබෙන ධර්මදේශනා වලින් අදිෂ්ඨාන ශක්තිය හදපතුලට කිඳා බැස ඇත. නිවන අරමුණු කර මා යන මාර්ගයේ නිවැරදිදැයි හැඟේ. නිවැරදියයි හැඟේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා ඉහත සඳහන් කළ භාවනාවේ මා ලැබූ අත්දැකීම් කුමන අවස්ථාවකද දැන ගැනීමට කැමැති. මා පංචශීලය හොඳින් ආරක්ෂා කරන අතර වරින් වර සිතේ පාලනයක් නැතිව ඉබේ මතුවෙන ද්වේෂය උපේක්ෂා සහගතව විඳිමි. වරදක් නොමැතිව හෝ මා වෙත එන චෝදනා උවද උපේක්ෂා සහගතව අමතක කර සිටිය හැකි වුවත් මගෙන් කිසිවෙකුට දැන හෝ නොදැන වරදක් වී නම් එය අමතක කරලීමට සුළු කාලයක් ගත වේ. කාන්තාරයක දියබිඳක් සොයා යන්න උන් වැනි අපට ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිරතුරුවම අප සැමටම ආශිර්වාදයක් වේවා. මාගේ නමස්කාරය. ඔබ වහන්සේට බාධක දුරු වී නිර්වාණය අවබෝධ වේවා. මේක මේ ලබලා තියෙන தත්ත්වය මොකද්ද කියලා අහනවයි කියලා කියන්නේ ගම නතර කරන්න වගේ ලෑස්ති වගේ මට පේන්නේ. බල්ල මල්ල බිම තියලා හති අරින්න වගේ. දැන් ඒක නිසා ඔය ලියන්න තිනවල ඔබ ඔබ බලන්න යන නරකයි. ඒ අධිෂ්ඨාන ශක්තිය ආපෙලාද මේ එක එක නාල දෙන ලණුකන් නැතුව, මායя දෙන ලණුකන් නැතුව, කෙලස් දෙන ලණුකන් නැතුව ධර්ම මාර්ගය නැත්තා හේතුඵල ධර්මය චිත්ත නියාමයට යන්න අරින්න ඕක ඔබ ඔබ බලන්න එපා. ලියලියා බලන්න යන්න එපා. බලන්න ගියොත් එන්නේ ගමන බාධායි. ඒ වෙන්නේ මාන්නෙන් එන එකක් කියලා හිතලා මේ වැල්බුරුල් අරින්න යන්න එපා. මල්ල දිහන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න නැතුව දිගට ඔය එකලස දිගට පවත්වන එක තමයි වඩා හොඳ. ලබලා තියෙන தত্ত্ব පිළිබඳව වේතනට වඩා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාව කළෙමි. භාවනාවේදී සෑම ඉරියව්වකටම සිහිය පිහිට වූෙමි. තදගතිය, සැහැල්ලු ගතිය, ඇදෙන ගතිය දැනගෙන විනාඩි 10ක් පමණ භාවනා කළෙමි. ගමනේ සිහිය පිහිටුවමින් බලා සිටියෙමි. පර්යංකයේ වාඩි උනේමි. මම දැන් මෙතන කියා බලා සිටියෙමි.
ආනාපානේ හොඳින් වැටහුණා. සෑහෙන වේලාවක් එසේම බලා සිටියෙමි. ඊටපසු සිහිය ඇතුළට යොමු කරමින් බලා සිටියෙමි. මුළු ශරීරයේම හුස්ම ඉහළ පහළ යන සැටි සෑහෙන වේලාවක් එක දිගට බලා සිටියෙමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ළමයා නිදා සිටින විට ඇහැරෙයි කියා බයෙන් සිටියෙමි. හුස්ම තිබෙන බව දැනෙනවා. කුඩා කුඩා බාධක පැමිණියා. ඒවා මගහරිමින් දිගටම භාවනා අරමුණේ යෙදී සිටියෙමි. හතරවෙනි දිනත් පර්යංකයට ගියා. මම මෙතන කියන විට රූපය හොඳින් පෙනුණා. පැයක් පමණ දිගටම සිටියා. සිත යොමු කළ විට ශරීරයේ සෑම තැනකම සිහිය පිහිටි බව දැනුණා. මා මීට පෙර වරහන් ඇතුලේ අවුරුදු 3කට පමණ හොඳින් භාවනාවේ යෙදී සිටියෙමි. අසනීප වූ නිසා තරමක් දුරට නතර විය. නමුත් ධර්මදේශනා ශ්‍රවණය කිරීම ආදිය නතර කළේ නැත. දිගටම පවත්වාගෙන ගියා. මෙම දින 5 ඇතුළත හොඳින් භාවනාව පවත්වාගෙන සිහිය පිහිටුවාගෙන සිටියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මට තවදුරටත් උපදේශයක් ලබා දෙන්න. දෙපා නමද ඉල්ලමි. ජාදත් බණහන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අදත්වේ බණහනට මොන මොනවාට කැලි යවුවේ? ගෞරවනීය ස්වාමින් වහන්ස දින කීපයකට ප්‍රථම ඔබ වහන්සේට ඉදිරිපත් කළ ගැටලුව නම් පර්යංකයේදී නොයෙක් අය කතා කරන නිසා, ශබ්ද ඇසෙන නිසා භාවනාව නිසි ලෙස කර ගැනීමට නොහැකි වූ බවයි. ඔබ වහන්සේගේ අනුශාසනා අනුව භාවනාව දිගටම කිරීමෙන් දිනකට පසුව ඒ සියල්ල යටපත් වී භාවනා කර ගැනීමට හැකි විය. හුස්ම රැල්ලේ සිත පිහිටුවාගත් කල බෙල්ල දෙපසින් තද ගතියක් දැනුනි. එම තද ගතිය කෙරේ සතියෙන් බලා සිටි විට විනාඩි 2කින් 3කින් පමණ එය නැති විය. ඉන්පසු උදරය වේගයෙන් උස් පහත් වී හුස්ම රැල්ල සංසුන් විය. හරියට යන්ත්‍රයක් ක්‍රියා විරහිත කළාක් මෙන් එවිට මහා නිහඬ බවක් දැනි. යන්ත්‍රය ක්‍රියා විරහිත කළ පසු මදුරු දැලක් වැනි තැනක මැද මා සිටිනා බව දැනුනි. මගේ යටිකය මට නොදැනුනි. ඒ සමගම පොළව නොවන ස්ථානයක මා සිටිනා බවත් මා අවට පරිසරයේ කහපැහැති ආලෝකයක් ඇති බවත් දැනුනි. එම ස්ථානයේ මා තනි වී ඇති බව දැනුනි. ඉන්පසු මා නින්දකට වැටුණාක් මෙන් කිසිම දෙයක් නොදැනී ගියේය. නමුත් මම පර්යංක භාවනාවේ යෙදෙන බවත් මට නිින්ද ගොස් නොමැති බවත් මට දැනුනි. කීප විටක් මෙම අත්දැකීම ලැබුවෙමි. ඉන්පසු පපුව තද ගතියක් දැනුන අතර හුස්ම රැල්ල සියුම් බව දැනුනි. ඒ සමගම තද උෂ්ණ බවක්ද විය. දහඩිය දමන බවක් දැනුනි. ඒ සමගම ටික වේලාවකින් සෙමෙන් සුළං පොදක් ශරීරය දැවටෙන බව දැනුනි. සීතල බවක්ද විය. සක්මන් භාවනාව දින කිහිපයකට පෙර අනුශාසනා කළ පරිදි සක්මනේදී සතිය පිහිටුවා ගැනීමට ගත් උත්සාහය මත දකුණු පාදයේ විලුඹ හා ඇඟිලි අසල පතුලේ වේදනාවක් ඇති බවද, වම් කකුලේ එවන් අමාරුවක් නොමැති කමද නිසා සිත පිහිටුවා ගතිමි. මෙලෙස සක්මන් කරන විට මුළු ශරීරයේම වේදනාවක් විය. භාවනාව අතරමඟ නවතා ගෙදර යෑමට පවා සිත්විය. ගොඩදාපු මාළුවෙක්සේ මුළු ශරීරයම ගැහෙන බවක් දැනුනි. පසුව එය දුක්ඛ සත්‍ය බව අවබෝධ විය. ඉතා අමාරුවෙන් දිගටම සක්මන් කළෙමි. දින එකහමාරක් පමණ යන විට සියල්ල සංසුන් විය. සිත හා කය සංසුන් විය. දිගටම දෙපයේ සතිය පිහිටුවා ගත හැකි විය. සමහර විට දෙපැත්තට විසිවෙන බවක් දැනේ. උණුසුම සීතල තද ගතිය දැනේ. කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔය අර වේදන ඉස්සලම ලියලා තියෙන විදිහට සද්දෙට දක්ව ප්‍රචාරය වගේ ඒකක් අත්දින්නේ අපිට කරදර කරන්න නෙවෙයි, හිත කරදර කරන්න නැතුව ගන්න නැතුව දිගට කෙරුවොත් ඒක ඉක්මවපු වෙලාවේ මේ කකුල වේදනාව ඉක්මවපු වෙලාවේ පුදුමාකාර අධිෂ්ඨාන ශක්තියක්, පුදුමාකාර භාවනා පිළිබඳව විශ්වාසයක්, ඒ තමයි මේ ගන්න ප්‍රයත්නයේ පිළිබඳව චිත්ත ශක්තියක් එන්න බට. ඒක ඉති ඔය යකාට ඔය විදිහේ දෙන්න තු කරන්න බෑ. ඒ යකාට ඔය විදිහේ දෙන්නම ඕනේ. නරබිල්ලක් කියලා මේ නිකන් සිබිත්තර දුන්නට හරියන්නේ නැහැ. රූපෙට රූපෙ කියලා සතිය කාතික සතිය කරලා දුන්නේ ඔය රීදි වාන්තෙම ඉල්ලන. දෙන එකයි දෙන්නේ. ඉතින් ඒක දෙන්න නැතුව භාවනා කරන්න බෑ. හරියන්නේ නැහැ නිසා ඕක පුදන්න පිටුවට පස්සේ ඒකට අවශ්‍ය කරන්නා වූ ආනිසංස ලැබෙයි. එනිසා හරි ගිය කාරණාවලින් ශක්තිය අරගෙන ඔය දැන තියෙන අභියෝග වලටත්
ඒ ක්‍රියාවලියම නැවත නැවත කරා. පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කිරීමට අවසරයි. සක්මන, අද දින සක්මන් භාවනාව කරන විට මුලදී මා සතිමත්ව කළෙමි. සතිමත්ව වම දකුණ කියා කරන විට දකුණු කකුල ඇදයට කොරගතියට යනවා දැනුනි. එම ක්‍රියාවලිය දිගටම ගමන් වාර 5ක් පමණ සිදුවිය. ඉන්පසු નિરાයාසයෙන් වේගවත්ව ගමන සිදුවිය. ඉන්පසු මාහට නිදිබර ගතියක් වරහන් ඇතුලේ ඒත් හොඳින් අවදිමත් සහ ශරීරය දෙපැත්තට පැද්දෙමින් ඇවිදින බවක් දැනුනි. මා විනාඩි 45ක් පමණ එම ක්‍රියාවලිය අනිච්ඡානුගව සිදුවුනි. ඒ සමගම මට විශාල සුවයක් සිසිලසක් සිතටද ගතටද දැනුනි. මට පෙර කිසිදා නොතිබූ නිර්භීතකමක්ද දැනුනි. අවට පරිසරයේ බොඳ වී ගිය සිතුවමක්සේ පෙනුනි. පයට පෑගෙන කුඩා වැලි කැටයන් පවා මට දැනගත හැකි විය. පර්යංකයට හිඳගත් විගසම ස්වල්ප වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනුනි. ඉන්පසු විශේෂයෙන් බෙල්ලෙන් උඩ මුළු කොටසම කර්මාන්ත ශාලාවක්සේ දැනුනි. මුලින් මොළයෙන් හුස්ම ගන්නාක්සේ දැනුනි. ඊළඟට එය ක්‍රමයෙන් හිස අනිත් කොටස් වලට හිසේ අනිත් කොටස් වලට දැනුනි. ඉන්පසුව ඇස් දෙකට දැනුනි. ඉන්පසු පිළිවෙලින් මුහුණෙහි අනෙකුත් මාංශ පේශි වලට දැනුනි. ඉන්පසු කන් දෙකෙන් සහ මොළයෙන් හෘද ස්පන්දන ශබ්දය දැනි. කන් සිදුරු වලින් ඉවතට යන බවක් දැනුනි. එය විශාල ශබ්දයක් විය. ඉන්පසු බෙල්ල කොනකින් එක් තැනකින් කැඩෙන වාසේ ශබ්දයක් නිකුත් වුණු බව දැනුනි. විටින් විට අත් කැඩෙන සේද මද වශයෙන් දැනුනි. මේ එක ක්‍රියාවක්වත් මට බාධාවත් නොවුනි. එක වරකට එක් දෙයක් පමණක් සිදුවිය. මේ සියල්ල දෙස මා උපේක්ෂාවෙන් බලා සිටියෙමි. අවසානයේ මට හිස ටික ටික ඉහළට ගොස් සැහැල්ලු වනවා දැනුනි. මේ සියල්ල දිගටම අකණ්ඩව සිදුවිය. අදිෂ්ඨාන කළ පර්යංක කාලය අවසන් වූ පසු නැගී සිටියෙමි. ඉන්පසු මට මහත් සුවයක් දැනුනි. ඉදිරි ගමනට ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි. ඔබ වහන්සේ තුල බුදුන් වහන්සේ වැඩ හිඳින්නාසේ මට දැනේ. ඔබ වහන්සේ මේ කරන අතිමහත් සත්කාරය මාහට වචනෙන් විස්තර කළ නොහැක. අපේ කාලයේ වැඩ සිටින එකම බුදුන් ඔබ වහන්සේ පමණි. ඔබ වහන්සේට මේ භවයේ නිවන් සුව අත්වේවායි පතමි. භාවනාවේදී ඉන්ද්‍රිය පහ එක රස වෙනවනම් හොඳට තෙල් ගාලා සම්භාහණය කරනවා වගේ අභ්‍යංගණයක් කරනවා. ඒක හරියට මේ පුරුදු වෙන්න කරන කෙනෙක් වගේ නේ. හුත්තම දක්ෂ වෘත්තියෙම කෙනෙක් සම්භාහණය කරනවා වගේ හැම මස්පිඩුවම අත ගන්න. ඒක කරන්න දෙන්නේ නැති එක තමයි අපි මේ නලියන එකෙන් කරන්නේ. ඒසා ඉන්ද්‍රිය ඒක රසයට එනකොට හැම කෑල්ලම අරගෙන උන්ට තෙල් ගාලා සම්භාහණය කරනවා වගේ තියෙනවා. ඒකට සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්න දෙන්න ඕනේ. දුන්නාට පස්සේ පුතුම නිකන් මේ වෘත්තියෙම කෙනෙකුට සල්ලි දීලා සම්භාහණය කරගත්තා. ඒ කයේකත් එක්ක හිතත් දුම සාන්තිතර තත්වයකට එනවා. ඉතින් ඒ තරමට අපි කවදාකවත් කයට මෛත්‍රී කරන්න මේ කරත් බැඳගත්තු ගුණෙක් වගේ මේකේ වැඩගත්තට අර ඒ වගේ ඉඳ දුන්නොත් ඒ විස්වාම වෙනවා කියලා එකට කියන්නේ. එතන ඉතන කය විස්වාම වෙනවා. ඒක සම්පූර්ණ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතුලිත භාවය මත වෙන්නේ. අන්නේක ආපුවාම බාධා කරන්න තියෙකට සම්පූර්ණ රැල්ලට යnderින්ද ආය අපේක්ෂා කරන්නත් එපා. නමුත් මේ මේකට කියනවා ඉන්ද්‍රයන් සියල්ලම එක කෘත්‍ය කරන වෙලාව. ඉතින් ඒකේ තියෙන පදමක් විතරයි. අපේ තියෙන එකෙක් එක එලහරකව ගොඩට දෙනකොට මී අරක මඩට දෙන. ඉතින් හීයක් කරගන්න බෑ. දෙන්න සමවේයේ දෙන වෙලාවේ තමයි ඔබ සිද්ධ වෙන්නේ. නිසා මේක තමන්ට කරගන්න මෛත්‍රියක්. එහෙම නැත්නම් කරුණාවක්. එහෙම නැත්නම් අර්ථ සිද්ධියක්. ඉතින් ඒක කෙරෙන්නේ භවනාදී විතරයි. ඔය වෙන මොනම සැපයක් දුන්නත් නිරාමිස සැපයක නෑ. ඉතින් ඒ නිසා වරින් වර අපිට අර වගේ මේ දුෂ්කර ගමනේ පහසුකම් ස්ථාන තානාය පොළවල් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ ගැත්ත ශක්තියෙන් තමයි අපි වෙන දුෂ්කරතාවටත් මුහුණ දෙන්නේ. ඒ නිසා මේකට වෙන්න දෙන්නේ. එතකොට ඉතින් බුදුහාමුදුරුවෝ වගේ තමයි ධම්මජීවහාමුදුරුවෝ පේන්නේ. හැබැයි වැරදිච්ච දවසට මොන්න කුණුවarp කියලා බයිනස් කියනවා. මට හිතා ගන්න පුළුවන්. අයියෙන් බලින්නේ පායලා.
ඒම තමයි ඒ වල හැටි ඒම තමයි. පිටිකේ තන ආදර රජ මාලිගාව ඇදි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පෙර පරිදිම වම දකුණ හඳුනාගෙන වාර දෙකක් පමණ සතියෙන් ගමන් කරන විට එක්වරම දුම්රියක් මා අසලින් ගමන් කරන බවක් දැනුනි. ඒ සමගම එම දුම්රිය මාදැයි සිතුවිල්ලක් පහළ විය. මුළු සක්මන් කාලය තුළම මෙම අත්දැකීම ලබමින් සිහියෙන් සක්මන් කළ බව ප්‍රකාශ කරමි. පර්යංක භාවනාවේදී පෙර පරිදිම සිහිය පවත්වාගත් අතර සුළු කාලයකට පසුව මා සිටින පැහැදිලි ආලෝකය මැද්දේ කළු පාට ගල් ගුහාවක් යැයි අඳුරාගත හැකි තත්වයක් පෙනුනි. තවද ගල් ගුහාවට පිටතින් ඈතින් කන්දක කොළපාට නිල් පාට උස් භූමියක් දිස්විය. එම දර්ශනය සාමාන්‍ය ජීවිතයේදී ඈතින් දකින කන්දක ස්වරූපය වේ. ඒ සමගම තවත් තේවත්තක තිබෙන පඳුරු ආකාරයට කන්දක් දිස්විය. මේ නිසා කොතරම් උත්සාහ කළත් මගේ මූලික භාවනා කමටහනට සිතගෙන ඒමට නොහැකි චංචල බවක් වීම නිසා පර්යංකයෙන් නැගී සිට සක්මනට පිවිසියෙමි. සක්මන හොඳින් කෙරුණු බැවින් නැවතත් පර්යංකයට ගියෙමි. එවිට මම හුස්ම රැල්ලේ සිත පිහිටුවාගෙන සෑහෙන කාලයක් ගත කළෙමි. එම සතිමත් භවෙන් සිටින විට ශරීරය ඉදිරියට පසුපසට නැලවෙන පැද්දෙන බවක් දැනුනි. එය මට භාවනාවට බාධාවක් විය. ඒ සමගම කාලසටහනේ පරයන්ක කාලය අවසන් වී ඇති නිසා නැවත සක්මනට ගියෙමි. භාවනාව හොඳින් කරගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණ වේවා. පසුකොටසේ සඳහන් වෙන පසුකොටසේ මවාපාණ්ඩාදන නැත්තම් මැවෙන ප්‍රශ්නෙට උත්තරේ රචනයේ පුල් කොටසේ තියෙන විදිහට මගේ ළඟින් කෝච්චක් වගේ යනවා තියෙනවා වන්නකොට මම තමයි කෝච්චිය. ඒකට කියනවා සමස්තය වශයෙන් බලනවා. ඒ නිසා අපිට කන්දක් දකලා කන්ද දකින්න නිසා මට ආනපාන කරගන්න බෑ කියලා බලනකොට මේ කන්ද කියන්නේ මමමයි ආනපාන කියන්නේත් මමමයි කන්ද දැක නිසා භාවනා කරන්න බෑ කියන්නේත් මමමයි. නමුත් භාවනා කරන්න පුළුවන් කියන පුළුවන්. අනිත් වගේ මේ සමස්තය බැලුවොත් අපි ඇම්බිටිලෙක් වෙන්නේ නැහැ. ඇම්බිටිලෙක් වුණොත් බෑ කියලා දමලා ගහලා යනවා. ඒ නිසා සමහර මානසික වෛද්‍ය උපක්‍රමයක් දෙරි කියනවා. අපිට විරුද්ධ මේ මහා ලුකට පෙනී හිටන හතුරත් මමමයි කියලා හිතුවොත් ඔය බය වෙන්න දෙයක් නැහැ. මම හදාගත්ත හතුරෙක් ඉන්නේ නිසා ඒ හැම එකකින්ම බලන්නේ තමයි අධිෂ්ඨාන ශක්තිය. චිත්ත ශක්තියක් පෙරදක්පත් තිනවනම් ඔය කොම සාධක වෙනවා. ඉතින් අර කෝච්චිය මම්මයි කියලා හිතාගත්ත ආදර්ශය ගන්න හැකි තාක් දුරට මේක භවනා කැඩුනා මූල කර්මත්තෙන් බැරි වුණා කියන පශ්චාත්තාප වෙනකොට මේක තමයි භවනා. මම පුළුවන් තරම් මේක ඉන්නවා කියලා ඉදිරියට යන්න ගියොත් ක්‍රමසාවිදි පෑදෙන්න පටන් ගනී. ගරුතර ස්වාමින් වහන්සේ කොපමණ සතිය සමාධිය වඩමින් භාවනා කළත් යම් යම් අවස්ථාවලදී මට තරම් නොවන විදිහේ රාග සිතුවිලි ඇති වෙයි. දැන් මගේ හිත රාගයෙන් තෙත් වෙලා කියලා සතියෙන් දැනගත්තත් ඒවා පාලනය හෝ කළමනාකරණය කර ගැනීමට අපහසුය. විටක ඒවා රාග සිතුවිලි කියලා දැනගත් නමුත් ඒ සිතුවිලි වලට ප්‍රියයි මනාපයි. ඒ සිතුවිලි සමග හෝ රමණය කරයි. ඒ සිතුවිලි පසුපස යයි. විටක අසුභය හෝ ඒවායේ ආදීනව මෙනෙහි කළද විටක යම් තාක් දුරට යටපත් වන අතර විටක නොදැනුවත්වම નિરાයාසයෙන්ම එහි උවමනා ස්වභාවයන් ඇත. විටක ඒවා යටපත් කර මගහැර සිත වෙන අරමුණකට ගත්තද නින්දේදී ඒවා ක්‍රියාත්මක වෙයි. මට මෙවැනි தত্ত্ব තේරුම් ගැනීමට අපහසුය. මෙවැනි අවස්ථාවලදී සිත පවත්වා ගත යුත්තේ කෙසේද? අනුකම්පාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. භාවනාදී දිනේ කොයිලාජිත්ටි වගේ වෙනවා. නමුත් භාවනාදී අපිට අවස්ථා තියෙන මේ හිතවිල්ල මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. මේක මම මගේ ආත්මය කරගත්තොත් ඒක මේ මීතිවිල කන්ද වගේ යට කරගෙන යනවා. ඒ නිසා භාවනාදී මතුවෙන දෙයක් මට ඕන තියෙන මූල කර්මත්තන්නේ මෙයා එනවා. මෙයා ආගන්තුක අමුත්‍යෙක් මිස මම කියාගන්න නැති වෙන්න උත්සාහ කරන එක තමයි එක උපක්‍රමයක්. අනිත් එක තමයි ඒ භාවනාවේදී මතුවෙන ප්‍රමෝද ප්‍රීති සුඛ චෛතසිකියත් රාගයේ වශයෙන් පෙනී හිටියු. එيشා භාවනාදී ඇතිවෙන ඒ ප්‍රමෝද ජනක ගති ආපුවාම එයාට දන්නේ නැහැ නේ අපේ හිත දන්නේ නැහැ නේ නිර්ආමිෂ ප්‍රීතිය කියන එක දන්නේම කාමී. එනිසා යක් කිවිඳ හිතන්නේ
මේ කාම අරමුණක් කියලා. ඒ නිසා භාවනාවෙන් ඇති වෙන සැහැල්ලුව, ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය හේතු කරුණු ඇතු වෙන්නේ සතියේ ඉතිහාසයක් එක්ක. නැවත හිත කියවන්නේක අර පරණ පුරුදු කාමයට දාලා. ඒක නිසා එතින් බලන්න මේ අර්ථකථනය දෙන්න ගත්තොත් හිත දෙන්නම කාමයට බර කරලා තමයි. කෙලෙස් වලට බර කරලා ඒ නිසා මේ භාවනාවෙන් උපදින ප්‍රීති ප්‍රමෝදයේ පවා වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. නමුත් ඒකන ඒකට නම් ඉතිහාසයේ සාක්ෂි දෙනවා. මම අරමුණක ඉඳලා ඇති වෙච්ච එකක් කියලා. ඒක රාගයක් වඩපත් වෙලා මේ අමුතු අර්ථකථන දෙනකොට ඒක මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මේ කර ගන්න නැතුව ඊට වඩා කොච්චර සාන්ති කරද මමගේ මූල කර්මස්ථානේ කියලා හැකිතාක් ඒ කාම දනවන දරතය දනවන එහෙම නැත්නම් වද දෙන ඒ කාම ගුණේ වෙනුවට අරමුණේ හිත තබා ගන්නවා මිස ඒ කාම අරමුණත් එක්ක හැප්පෙන්න කියලා කරන්න බෑ. ඒ වගේ මේ කාම අරමුණු මම කියාගෙන කරන්නත් බෑ. ඒ නිසා ඒකට ගණන් ගන්න නැතුව මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව යකිතාක් මූලිකත්ම ස්ථානයේ හිත පැවැත්වීම තමයි කරන්න තියෙන්නේ. ඒත් මම මේ කියන ක්‍රමේ 100%ක්ම හරියන එකක් නෙවෙයි. ගාකල් යනවා මේ කාමයේ වගේ දෙයක්, ද්වේෂයේ වගේ දෙයක් සම්පූර්ණයෙන්ම නැතකරනද අපි කරන්නේ ඒ වෙලාවට වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව, උල්ලංඝනය කරන්න දෙන්නේ නැතුව සීලය අරසා කරගෙන ඒ කාමේ කරදර කරන්නේ නැති වෙලාවක හොඳට සතිය පිටවලා හොඳට අරමුණ ඇසුරු කරලා ඒකෙන් කාමේ තියෙන වෙලාවට අවශ්‍ය කාඩුම කඩම ටික ඉගෙන ගන්නවා. ක්‍රමචාවිදී ඉගෙන ගන්නවා. ඒසහා භාවනා කරනකොට මේ වගේ භාවනාවේ හොඳ පැත්ත නිසාත් මේ වගේ දේවල් එනවා. එතකොට අර දින අර්ථකථනය පිළිබඳව පොඩ්ඩක් යෝගාවචරයා දැනුවත් වෙන්න ඕනේ. සුතුමේ ඥානෙ තියෙන්න ඕනේ. ඒක තරුණ පිරිස වලට මේකේ අභියෝගාත්මක ගති වැඩි, වයසක අයට මේක ඉච්චර බලපන්නේ. ඒ නිසා ඒ තරුණ පිරිස දැනගෙන තියන්න ඕනේ තමන්ගේ ශාරීරියේ තියෙන රසායනික ගතියත්, භාවනාව නිසා මතුවෙන ප්‍රීති ප්‍රමෝදත් නිසා මේ මතුවෙන නිර්ආමිෂ සුඛය ආමිෂ සුඛයක් ගේහිතිත සුඛයක් විතර පටලවා ගන්න තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් බේරගන්න. පින්වත් ස්වාමීන් වහන්ස, මම ඊයේ දිනේ පරයන්ක භාවනාවේ යෙදුණ අවස්ථා දෙකකදීම අද්දුටු දේ ප්‍රකාශ කරමි. භාවනා කිරීමට වාඩි වී විනාඩි 10ක් පමණ පසු වූ විට ආස්වාසේ හා ප්‍රස්වාසේ හොඳින් වැටහුණි. පපු ප්‍රදේශයේ පිම්බෙනවා හැකිලෙනවා දැනුනමුත් ආනාපානය වරහන් ඇතුලේ නාසයෙන් හුස්ම ගැනීම දැනුනේ ඉතාම සියුම් ආකාරයට. මේ ආකාරයෙන් විනාඩි කිහිපයක් පසු වූ විට ආශ්වාස වාතයේ සිරුර පුරා පැතිරී යන ආකාරයේ හා ඉන් ඉවත්වන ආකාරයේ අද්දුටු වෙමි. වැඩි වේලාවක් එය නිරීක්ෂණය කර සිටියෙමි. එකපාරටම මාගේ හිසට තද පහරක් වැදෙනවා මෙන් දැනීමෙන් මා ගැසී ගියේය. ඒත් අරමුණෙහිම සිත පවත්වාගෙනම සිටියෙමි. තව දුරටත් එය නිරීක්ෂණය කරමින් සිටියේදී ප්‍රභාමත් ආලෝක තලයකට සිත පිවිසියේය. ඒ පසුබිමේ සිත පවතින ගමන්ම එක් එක් ආකාරයේ සිහිනමෙන් මිනිස් රූපද දිස්විය. මේ මොහොතේ සිත පිටතට ගියමුත් නැවත අරමුණෙහිම සිත පවත්වා ගතිමි. ශාරීරික අපහසුතාද වරින් වර දැනුනි. ඒ ප්‍රභාමත් ලාපැහැ ආලෝකය වරහන් ඇතුලේ ඉර බැස යන සැන්දෑ අහසමින් දෙස සිත නිසොල්මනී පැවතුනි. ඉතා සුවබර බවක් හැඟී ගියේය. ඒ සුව විඳිමින් විනාඩි 40ක් පමණ සිටියායයි සිටි. ඒ මොහොතේදීද සිත පිටතට යාම අවට ශබ්ද ඇසීම සිදු වුණා. අරමුණෙහි සිත පවත්වා ගන්නටද හැකි වුණා. පින්වත් ස්වාමින් වහන්ස, අවස්ථා දෙකකදීම මේ ආකාරයෙන් සිදුවීම ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මගින් ඉදිරි භාවනා ගමනට උපකාරයක් ලබා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් නිර්වාණයම අවබෝධ වේවා. ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අජතාවකාශ ගාමියෙක් මේ ගුරුත්වාකර්ෂණය තියෙන හරියෙන් එළියට ගිහිල්ලා පාවින තැනක ඉඳලා ආයෙත් මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැනට ඇතුල් වෙනවා වගේ. මේ වගේ පෙන්නනවා රූපේ සහ අරූපේ දෙක අතර තියෙන ක්‍රියාකාරකම්. එතකොට අර ගමනක් ගිහිල්ලා ගෙදර ආවා වගේ. හැබැයි ඒක
මේ gedara metek pindapune jati ekak. මේ නැත්තම් ගුරුත්වාකර්ෂණ යටතේ වෙවිච්ච සතෙක් ගුරුත්වාකර්ෂණ නැති තැනකට ගිහිල්ලා නැවත ගුරුත්වාකර්ෂණයට එනකොට වගේ වෙනසක් ඇති කරනවා. ඉතින් ඒක අර රූප හැප්පෙන්න රූපණ්ඩ විනාශ වෙන්න තියෙන දේවල් එක්ක ගැතෙමින් ප්‍රේම කරමින් ගත කර මේ ජීවිතේ රූප නැති තැනකට ගිය ගමන් එයාට ආතපත නැති වුණා වගේ. ඊට පස්සේ වරින් වර ආය රූප ලෝකෙට එනවා. ආය යනවා. මේක හරියට ඉස්කෙඩියෙ ගෙම්බෙක් වෙනවා වගේ වතුරෙම ජීවත් වෙච්ච ඉස්කෙඩියා. ටික කාලෙකින් ගොඩමඩ දෙකේම ජීවකොට දෙකේම ඉන්න පුළුවන් ඔබේ ජීවිතයකට පත් වෙන්න හදනවා වගේ. ඉතින් ඒ නිසා මේක දැනගෙන මේක වෙන්න දෙන්න. ඉතින් මේකවත් උනේ නැත්නම් මේ මනුස්ස ජීවිතයදී වැඩක් නැහැ කියලා කියනවා. ඒ ලෝකයේ මේකම ජීවත් වෙන ගෙයි ගෙම්බෝ වගේ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒකෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ආපහු එන මේ ගතිය වෙනවනම් ඒකේ ලොකු පිපීමක් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක ටිකක් බයලවන වැඩක්. ඒක නිකන් අනිශ්චිතතාවයක් ගෙන දෙන වැඩක්. හීන්ද අඩිය දාන එකක්. ඉතින් ඒ නිසා ඒකට කැමති නැත්නම් ඉතින් එකක් අවලේ වෙ ඉන්න පුළුවන්. කැමති නම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා සන්ලයිට් එකක් ගහලා හොදලා ඉන්න බෑ ආයෙත් කක්ක අවලට බයි. හැබැයි එතකොට දන්නව කක්ක කියලා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මම මෙතන යන සිත මුල් කරගෙන සක්මනේහි යෙදෙන විට ශරීරයේ සැහැල්ලු බව මෙන්ම පුළුන් මත ගමන් කරන බවක්ද දැනුණා. පෙර මුල් දිනවල තිබූ පයේ බර ගතිය, දන හිස්වල වේදනාව හා පිටමැද වේදනාව නොදැනී ගියා. මෙසේ සක්මනේහි යෙදෙන විට පියවරෙන් පියවර පාදයේ මාරුවන බව මිස ඇවිදින කෙනෙක් ඇති බව නොදැනී ගියා. එකවර පාදයේ මුළු පෘෂ්ඨයම පොළොව මත ස්පර්ශ වන බව දැනුණා. මෙසේ ලනුපැදුරේ දිගමෙන් 5-6 වරක් පමණ දුරක් සක්මන් කළා. ලනුපැදුර පස්සට ඇදී යන බවක්ද දැනුණා. නැවත නැවතත් සක්මනෙහි යෙදෙන අවස්ථාවලදී එසේම වැටහෙනවා. එහෙත් සිත පිට යන අවස්ථාද ඇති බව දැනී ගියා. එවිට නැවත සක්මනට සිත තබා ගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඊයේ උදෑසන පර්යංකෙහි වාඩි උනේමි. ඉරියව්ව තුල සිත පවත්වාගෙන හුස්ම දෙස බලමින් සිටින විට ක්‍රමයෙන් හුස්ම ඉහළ පහළ යන බව, උදරය සහ පපු ප්‍රදේශයේ උස් පහත් වීම තුලින් මනාව අවබෝධ කරගතිමි. එය 1-2-3 වශයෙන් 10 දක්වා ගණන් කර වාර 30ක් දක්වා ගණින විට හුස්ම දැනීම ක්‍රමයෙන් අඩුවිය. ටික වේලාවකින් හුස්ම දැනෙන බව නොදැනී ගියා. පර්යංකයේ තුලම රැඳී සිටියෙමි. මට අවට පරිසරය පිළිබඳ හැඟීමක් නොදැනුණු අතර මම වාඩි වී සිටි ඉරියව්ව තුල මගේ ශරීරය පමණක් මනසේ දිස්විය. අද උදෑසන පර්යංකයේ වාඩි වී ඉරියව්ව තුල සිත පවත්වනවා හා සමගම ඔබ වහන්සේ ඊයේ රෑ දේශනා කළ ධර්ම දේශනාවේ ධාන වරහන් ඇතුලේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පඨමත් ධානය පිළිබඳ ධර්ම කරුණු සිතට ආවේය. ඒ සමගම සිත එකඟ වී විනාඩි 30ක පමණ කාලයක් හිස් අහස දෙස බලමින් රාමුවක් තුළ රැඳී සිටින බවක් දැනුනි. එම අවස්ථාව පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තවදුරටත් අප උදෙසා මෙම දහම් සත්කාරයේ පැවැත්වීම පිණිස නිදුක් නිරෝගී චිරජීවනයේද උතුම් නිවන් සුවයේද ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සාදු කියලා කියව නැත්තම් නිදි කියලා ඔය කට්ටිය ඉන්නේ. අයියෙන් සාදු කාරය දෙන්න බෑ. සාදු. එතේම වේවා කියලා නැත්තම් මේ කට්ටිය නිකන් හෙන ගාච්ච තොම පිටින වගේ මූණු ටික බලන. ඉතින් මේ කාට හරි ඒ වගේ භවනා කරනකොට ඒ ධ්‍යාන මට්ටමක් කියලා හිතෙන විදියට යනවනම් ඒකට කවදාකවත් ඉස්සල්ලාම තමයි මොනවක්වත් කරන්න දෙපේ ගියාට පස්සේ තමයි තේරෙනවා මේ ගේ වටේ මිදුලි ඇවිදවිත හිටපු මිනිස්සු ගෙට ගියාවා. අපි ඔහු කාලෙකට කොට වෙන්න අතු වෙච්ච නෑ ගෙදරකට ගිහිල්ලා අහලා බලලා මේකද ගෙදර කියලා ගෙට කොට වුණා වගේ තේරෙනවා. ඉතින් ඒකට සාමාන්‍ය කාලයක් ඉන්න පුළුවන් ඒක ඇතුළේ ඒ තරම්ම ඒක සුවයලවන සුළුයි. නමුත් ඒක නැවත තහවුරු කරගන්නේ නැගිටට පස්සේ තමයි නැවත මූල කර්මස්ථානේ පේනවනම් එහෙම නැත්නම් මොනවාරි අරමුණක් පේනවනම් ඊ අරමුණම නැවත පරිකරම කරනකොට ආයෙසරයක් අර වගේම තත්යකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේ වරින් වර ඒකට යෑමෙන්ම තමයි මේ වෙලා තියෙන්නේ අර්පණා සමාධියක්ද නැද්ද කියලා දැනගන්න තියෙන්නේ. ඉතින් වෙන කෙනෙකුට පිටින්ලා ඔය උපදේශය දෙන්න පුළුවන්. නමුත්
අද්දකීම වශයෙන් මෙන්න මේකයි කියලා පිට කෙනෙකුට කියන්න අමාරුයි. ඉතින් ඒක නිසා Tamanda හිතෙනවා නම් ඒ ධ්‍යාන සමාධියක් වෙන්න ඇති කියලා. ඒකෙන් නැගිටට පස්සේ නැවත පරිකරම කරන්න. නැවත අරමුණ මෙනෙහි කරමින් අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ කරන්න. ඒ කරනකොට ආයශ්‍රයයක් එකට යනවා නම් ගියාට පස්සේ Tamanda තියෙනවා රාමුවක් අතර ඉන්නවා වගේ. මිදුලේට මිනිහා ගෙට ගියා වගේ. දනක් වතුර ඉන්න මිනිස්සු එක පාට වතුර ඉඳගත්තා වගේ ඒකින්ද බැහිමක් වෙනවනම් ඒකෙන් ඉඳ හිතා ගන්න පුළුවන් ඒ උපචාර සමාධිය අර්පණ සමාධිය අතර වෙනස. ඉතින් ඒ වශී කිරීමෙන් තමයි අපි මේ ලැබිච්ච අත්දැකීම තහවුරු කරගන්න යන්නේ. ප්‍රශ්න කීයක් තියෙනවද? ඈ? ඒ සාදු සාදු. මම ඉතින් තව 10ක් විතර තියෙනවා කියන්නේ. ඉතින් ඒ නාවිට අද විනාඩි 50ක් විතර කාලයක් තියෙනවා. මේ සක්මන් කිරීම තමයි මම අදිස්ථානය කරගත්ත කෙටි උත්තර දෙන්නම් කියලා. අද මොකද මේ ප්‍රශ්න 10ක් 15ක් තියෙකුත් මම හිතුවා පැයක් සක්මන් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැති කියලා. කොහොම හරි මේ දවස් තුන හතරක් එක දිගට භාවනා කරනකොට මේව දෙයක් වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න වටිනවා. ඒ නිසා මේ ගත්ත ගැම්ම හේම මේ භාවනා හරි ගියයි කියලා හිත නැත්තොත් හරි ගියේ නැති ඇත්තොත් මේ ගැම්ම දිගටම ගත්තොත් එක්කිනොටත් වැරදිලා නේ ඔක්කොම හරි පාර. ඒක දිග නැවත නැවත කරන්ඩ එහෙම නැත්තම් කාලසටහන නිතිපතා කරන්ඩ සියලු දිනකට රචනා ශක්තිය පහළ වේවා කියලා අපි ප්‍රශ්න විචාරසක වැඩ පිළිස් නිමාවට අංකන අපි විනාඩි 50ක වමන කාලෙකින් නැවත එකතු වෙනවා සාමූහික පරියන්කයක් සඳහා සියලු දිනාටම තෙරුවන් සරණයි.